ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිවරයාගෙන් තමයි මේක අහන්න යන්නේ මම දැක්ක තවත් නීතිඥෝ පිරිසක් පොලිස් මූලස්ථානයට යනවා ඉතින් මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ මැතිවරණ කමිෂන් සභාවට වඩා උඩින් තව ආයතන තියෙන්න බෑ මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිය හදන්න ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පැමිණිල්ල ගෙනිච්ච ඒ අපිව නිවැරදි කරපු අපිට නිවැරදි කියන තහවුරු ලබා දුන්න අපේ පක්ෂයේ විරුවා අපිට තහවුරු කරලා තියෙනවා අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. අපි ඔහු විරුවෙක් විදිහට සලකන්නේ ඒකයි. මොකද නැත්තම් මේක ආයේ ආයේ එක එක කුමාරයලා අතින් ආයේ ආයේ යනවා. මේ මේ පරණ සැලසුම්. ඒ වගේම අපි මැතිවරණ කමිෂන් සභාවට පැමිණිල්ල කරපු ඒ පැමිණිල්ල දාපු අපේ පක්ෂයේ විරුවන් දෙන්නටත් අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මුල් අදිරියේදීම අපිව නිවැරදි කිරීම සම්බන්ධයෙන්. ඉතින් නාමල් කුමාරයාටත් පුළුවන් අවශ්‍ය නම් මේක ජනාධිපතිවරයාගෙන් අහලා අපිව නිවැරදි කරන්න. ජනාධිපතිවරයාටත් පුළුවන් තමන් පවතින නීති රාමුව ඇතුලේ මේක නිවැරදි කරලා දෙන්න. එහෙම නැත්නම් ඔහුට පුළුවන් දේශපාලනයක් කරන්න මේකේ පොඩ්ඩක් නිකන් එහාට මෙහාට ගහලා පොඩ්ඩක් නෑ ඌ වගේ එකක් දෙන්නත් පුළුවන්. අපි ඕනේ අභියෝගයකට ලෑස්ති. මොකද ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක නායකයෙක්. එතකොට ඔහු අපේ තරඟ බිමේ තරඟකාරයෙක්. එතකොට ඔහුට මේක ගෙනියන්නෙම මේක සඳහා සාධාරණ උත්තරයක් අපේක්ෂාවෙන් නෙවෙයි. මේක සඳහා සාධාරණ උත්තරයක් අපේක්ෂා කරනවා නම් ස්වාධීන මැතිවරණ කමිෂන් සභාවට තමයි යන්න ඕනේ. නැත්නම් අධිකරණයට තමයි යන්න ඕනේ. අපි ඒකයි කියන්නේ. ඒ ඒ දෙකට ගිය අපේ රටේ ජනතාවට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද ඊට එහා තැනක් නැහැ. හැබැයි ජනාධිපතිවරයා කියන්නේ ස්වාධීන කෙනෙක්යයි අපිට අපේක්ෂා කරන්න බෑ මේ මොහොතේ කොහොමත්. ඔය කියන කාරණාත් එක්ක. නමුත් අපි ඉල්ලීමක් කරනවා ඔබ ජනාධිපතිවරයා විදියට රටේ සියලු දෙනාගේ පුරවැසියෙක් විදියට නායකයා විදියට මේ කාරණාවන් දිහා බලනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එම නොබැලුවොත් අපිට ඒකටත් උත්තර දෙන්න වෙයි. අපි ඒක ගැන පූර්විකාවක් නැහැ. මොකද අපි ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් රංජන රාමනායක මහත්මයාගේ මුල්ම ඉල්ලීම කරන්නේ රටේ ජනාධිපතිවරයාට ඔහු පෞද්ගලිකව මේකට එන්න ඉස්සෙල්ලා. එතකොට ඒකට ප්‍රතිචාරයක් අපිට හම්බුන්නේ නැහැ. ඉතින් නාමල් කුමාරයාගේ ප්‍රශ්නෙට ප්‍රතිචාර දක්වයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. රංජන රාමනායක අහපු ප්‍රශ්නෙට ප්‍රතිචාර නොදක්වපු ජනාධිපතිවරයා. ඉතින් අපි ඒක දන්නේ නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා නාමල් කුමාරයාට උත්තර දෙන්න ඉස්සෙල්ලා රංජන රාමනායකට උත්තර දෙන එක තමයි ජනාධිපතිවරයා කළ යුතුව තිබුණ නිසා කළ යුතු වෙන්නේ. ඒ නිසා අපි ඒක පිළිබඳව අපේක්ෂාවෙන් ඉන්නවා. අපිට කියන්න තියෙන්නේ ඔය මොන කකුලෙන් ඇද්දත් මේ රටේ 8600කට වඩා අපේක්ෂකයෝ මේ මැතිවරණයට ඡන්දය ඉල්ලනවා. මේ රංජන රාමනායක පස්සෙන්ම ගිතරක් ගිහිල්ලා මේක ඉල්ලන හේතුව අපි දන්නවා. ඒ හේතුව තමයි මේ රටේ අද වෙනකොට ඡන්දේ ඉල්ලන අය අතරින් ජනප්‍රියම පුද්ගලයා රංජන රාමනායක. අපි බය නැතුව කියනවා ඔහුගේ කකුලෙන් ඇදලා මොනවා හරි ගැටයක් ගහලා ඔහුව වැට්ටුවොත් හැර මේ රටේ වැඩියෙන්ම මනාප ගන්න පුද්ගලයා තමයි රංජන රාමනායක. ඒ කියන්නේ සිනමාවේදී ක්‍රිකට්ම මේ ජනප්‍රියත්වය ලබාගෙන ඉතියා ජනප්‍රිය නළුව හැටියට. ඒ හින්දා කියන්නේ ඒ හින්දා විතරක් නෙමෙයි ඔහු දේශපාලඥයෙක් විදිහටත් ජනප්‍රියයි. අපි ඒ ජනප්‍රියතාවය අපි හැමදාම කියනවානේ සිනමාවේ සිනමාපට බලලා නෙමෙයි අපි ඒක තේරුවේ. පර්යේෂණයක් කරලා විද්‍යාත්මක ඇනලිසිස් එකක් කරලා තමයි මේ රටේ ජනප්‍රියයි ඔහු දේශපාලනය ඇතුලේ ඔහු හොරකම් කරපු නැති එක ඔහු ආණ්ඩු පක්ෂය ඇමතිවරයෙක් වෙලා ඉඳද්දි මේ රටේ වෙන කිසිම කෙනෙක් එහෙම සටන් කරලා නැහැ. ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලා ඉඳද්දි තමයි ළඟ ඉන්න එක්කෙනාගේ හොරකම අල්ලලා දීලා තියෙනවා. ඒ හොරකම් අල්ලපු එකේ ප්‍රතිඵලයක් හින්දා තමයි ඔය ඇමතිවරු 30 දෙනෙක් මේ පාර පාර්ලිමේන්තුවට ආවේ නැත්තේ. තරඟ කරේ නැත්තේ. තව අය තරඟ කරන්නේ නැත්තේ. මේ පරිවර්තනයේ පුරෝගාමී රංජන රාමනායක. කවුරුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. මේ පරිවර්තනයේ පුරෝගාමීත්වය එන්නේ NPP එකට ජයග්‍රහණය හම්බෙච්ච දවසේ නෙමෙයි. ඒ පරිවර්තන කරේ අවුරුදු ගානකට පෙර. මේ රටේ දේශපාලඥයෝ දූෂිතයි කියන එක පාර්ලිමේන්තුවේදී ඔප්පු කරපු මිනිස්සයා රංජන රාමනායක. ඔහුගේ භාවිතාව නිර්මාණශීලී නිර්මාණාත්මකයි. රටේ මිනිස්සු ඒක ගත්තා, ඒක කතා කරන්න ගත්තා, ඒකට ජනමතයක් ඇති වුණා. ඒවත් එක්ක තමයි අපිට කියන්න පුළුවන් උනේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ඇමතිවරයාගේ දූෂණ බව. මොකද අපි සෞඛ්‍ය ඇමතිවරයාගේ ඉමුනෝග්ලොබුලින් කතා කරනකොට පාර්ලිමේන්තුව ඇතුලේ කවුරුත් කතා කරේ නැහැ. ඔය කියන කවුරුත් කතා කරේ නැහැ. රවි කුමුදේෂ්ගේ ලැබ් එකෙන් තමයි මේ බොරු වාර්තා එන්නේ කියලා කිව්වා. ඉමුනෝග්ලොබුලින් කොලිටි නැහැ කියන. හැබැයි පාර්ලිමේන්තුවේ කවුරුත් කතා කරේ නැහැ. ඒකට විරුද්ධව. ඉතින් ඒවා කතා කරන්න රංජන රාමනායක කෙනෙක් ඒ වෙලාවේ හිටියේ නැහැ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ රටේ ඊළඟ මැතිවරණයේ ලංකාවේ මේ 8600කට වඩා වැඩි අපේක්ෂකයන් අතරින් වැඩියෙන්ම මනාප ගන්න පුද්ගලයා
ඔහු එතකොට ඔහුව නවත්තන්න උත්සාහ කරන එක සාමාන්‍ය තත්වයක් සාමාන්‍ය තරගයක් හැබැයි මඩ ගහලා නවත්තන්න යන්න එපා පුළුවන්